භාවනා කිරීම කිරු ගැනීම කිරීමේ පුදුම මානසික සහනයක් මේ ජීවිතයේ වැඩක් නැහැ කිතේ මේ කි තමා හුදකලාවි මහාන මෙත්තම නිසි එසේ කිරීමෙන් වන්නේ ඒස අකමැති පිළිද කිතේ කැමති කරගෙනද ඉතර ක්‍රමේ කෙලෙස් හට ගැනීම නතර කරන්න ගැටීම් ආසාවන් නතර කරන්න හුදකලා ගියේ දැන් මෙන්න මෙතෙන් අපි දැනගන්න ඕනේ මේ බුද්ධ ශාසනය තුළ තියෙන හුදකලාව කියන්නේ මොකක්ද හරුණා යම් කෙනෙකුට රාගයේ හුදකලා වෙන්න පුළුවන් නම් ද්වේෂයේ හුදකලා වෙන්න පුළුවන් නම් මෝහයේ හුදකලා වෙන්න පුළුවන් මේ ආදීනිය හුදකලාව රෝපයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් කාගක්කේ කරගත්තා නම් ද්වේෂක්කේ කරා නම් මෝහක්කේ කරා එයා කඩුන් අතර හිටියත් ඇමතිවරු අතර හිටියත් ජන සමාජය අතර හිටියත් පොතර මේ පරිබ්‍රාජික අතර හිටියත් ඔහු හුදකලා යමෙක් ගන්නේ රාගයේ ද්වේෂයේ මෝහයේ බදි වෙනවා චන්දරාගයේ උලක ක්‍රියාත්මක වෙනවා කැලේ ගල් වෙන එකට හැංගිලා හිටියත් ඔහු දෙවැන්නේ ඉස්සව කරයි ඔහු හුදකලා නෑ නෑ ආරේවිණිය හුදකලා විචිතව තෝරා ගන්න ඒකයි කාරණේ ආරේවිණිය හුදකලාව කියන්නේ ලෝකේ අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් කොහේ ගියහම කොහේ අවබෝධය ලැබුවොත් එයා පොතෙන්ද ගියාමයි නොගියාමයි යන්නේ වැඩිවක් තියෙනවා අපාරදී අපාර හැදී වැඩෙන්නේ ප්‍රඥාව අපාරදියක් අපාර හැදී වැඩමුළු ඊට පස්සේ ඔහු දෙකකින් ඇති සම්පේ උකට දහමාගේ වැඩලා හුදකලාව දින්නේ නේද හැබැයි ඔය කියේ කරගන්නේ බැරි නේද ඒ ඇතුළු කරනකොට ගැටීමක් ඇලීමක් හද ගන්නවා ඒ දහම් ප්‍රඥාව වැඩිලා ඇති කියන්නේ වරද එනේ මේ ලකින්ද ඔය කර්ම විපාකයක් අර ගෙවාගෙන යනකොට විපාක සංජීවක රැද බුදු වෙන්න සිද්ධ වෙනවා ඉහත දුක විඳින්න ඉන්න පුළුවන් එක වෙන මන්ත්‍රය ධර්මාභෝධයේ තව මන්ත්‍රයක් ඉහත දුක විඳින්නේ කර්ම විපාකයක් කර්ම විපාක වශයෙන් ඔහුට අවශ්‍ය කරන පරිසරය ගොඩනැගෙන්න නම් ඔහු විසින් අනිත් සැරේ ඒවද විදහාක් පාවල උදව් කරවා දෙන්න ඕනේ එහෙම උදව් කරගොත් එහාට කර්ම විපාක වශයෙන් ලැබෙනවා උදාහරණයක් පැවිදි ඉන්න හැටි අවස්ථාව ඒ නැත්නම් මේ මාර්ගයේ අනුකූලව නම් පරිසරය ගොඩනැගෙන්න අවස්ථාව ඒ අවස්ථාව ලැබෙන්නේ නැත්නම් ඔහුට ඉහත දුක විඳින්න මේ ජීවිත කාලය ගත කරන්න පුළුවන් ප්‍රඥාවෙන් අවබෝධය ලබලා නේද ප්‍රඥාවෙන් අවබෝධය ලබා ගන්න පුළුවන් හැබැයි අන්ද සංසාරෙදී වහපු වැහිඳ සමාකර කරා ගොඩ විලා තමන් වහනවා දෙයක් දෙන්න ප්‍රියහත දුක විඳින්න දැන් ගිහි ජීවිතයේ වාදලි වෙන්නේ ඉහත දුක විඳින්න මාර්ගමල අවබෝධයේ ගිහි ජීවිතයේ වාදයි කියලා බුදුහාමි දේශනා කරලා නේ දියවු සංගෙලියක් වන් ඉදහස් අහසක් වත් මේ කෙරිද්ද ඉතාම හොඳයි ඒ ඉහත දුක විඳින හොඳම දැන හැබැයි මේ හොඳම දැන තියෙන්නේ අවබෝධය ලැබුගෙන හැටි තරම් දුරට නිදහස ඉඳලා ගන්න පුළුවන්. හැබැයි නිදහස ලැබෙන්නේ මොකෙන්ද? අනුන්ට නිදහස ලබා දුන්නා නම් ඔන්න නිදහස ලැබෙන්නේ හේතුඵලයක් ලැබෙයි. අනුන්ට අවහිර කරා නම් පහරි. ඔහුට ඒ කාන්තියේ මොකද ගොඩ වෙන්නේ දෙච්චරේ. ඒ වැඩි හරියක් වෙලා තියෙන අපි. උදව් දීමුන අවහිර කි. ළමයා වහන්නේ නැහැ නේද දෙනවා. නෙන්නේ නැහැ. ඒක උලන් ගොඩ දරයි අපි කියන්නේ. උඹලා ලැජ්ජා බලු. එහෙම යන්නේ නැහැ බැලුවා දැන් දෙන්නේ නැහැ අපෝ යන්නේ. ඔබ කීකේ දෙනා අයිතේ ඔබ මෙහෙම ඉන්නේ ඉබදී ඇවිල්ලා මමත් බෞද්ධ තමයි. මම වාගේ ඔබත් මේ පින්තම් කරේ හිටපන්. අපි කවුද කරන්නේ? මෙන්න මම හරි කියන්නේ දෙන්නේ. අපි දැනගන්න කවද කරගත්තේ. දැන් ඔහොම කියන එක අනිතරේ ඔබ කරන්නේ. එයා පින්තම් කරේ ඉන්න කවදා හරි යනවා සාමයෙන් මොකද කියන්නේ. හරි අන්ත පැවිදිලා මනෝහක් නිසා තමන්ගේ දිහිවතේ ඉඳගෙන ඉන්න නිසා පැවිදිලා මගේ ඇවිල්ලා ඉන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? ආවෝදී ගයි දතරාන් හතිය ආවෝද වෙනවා. ලෝකේ අහාරයි දේව අලයි කියන එක මහල්ලා යන කියලා හිතේ. දාලයන්ට මොකද එහෙම යන්නේ දෙන්නේ. එදා අනිත් කවස් වෙනවා නම් හරි. ඒ කර්ම විපාක ගියහත දුක වෙනද නැතුව හැරෙන්නේ. හැබැයි නැති දවසෙ පරිපාලි දේවා තිබුණා. මරණාව ගන්න පස්සේ ඒකේ ප්‍රතිඵල ඉඳගෙන ආව නිසා සසර ගමනේ වැඩි වෙන්නේ නැහැ. හැබැයි කරන්න දෙයක් නැහැ. සම්පත් ජීවිතය ගත කරගෙන අර පරිපාලි ලබා ගන්න. අනේ බලක් ඔච්චර සම්පත් දෙවිලා ඉඳ තිබුණා නම් ඉඳහස ඉඳ තිබුණා නම් කියලා හිතේනවා. කිරුවක් ලබන්න බැහැ. මොකද අනුත පාරවහපේක තියෙන්නේ තමයි පොඩි පොඩි කර්මේ වාදී කියන දේ උත්තර දෙනවා ලැබුණ ලැබිච්ච අවස්ථාවේ වැඩේ කර ගන්නවා කියලා අකපේ වෙනවා මිසක් මෙහි කරන දෙයක් මෙලන්නේ සෝවාන් බලේ ඵලයට පත් වෙන අනුරාගාමී වෙන්නේ අනාගාමී වෙන්නේ කිසි බාධාවක් නිහි ජීවිතේ නැහැ අන්තිේ මරණ මොහොතදී සමහීති වෙනවා කියලා අරිහතට පත් වෙලා පිරිමා පාන්න පුළුවන් ඒ අවස්ථාවක් තියෙනවා හැබැයි නිදහස කියන එක ලැබෙන්නේ අර තමන් ලෝකෙට පෙරසිරිච්ච හැටි නිදහස දුන්න හැටි තමයි තමට
තාසිරික විලාසන්ත දුන්න හැටියටයි සමහර විලාසෙ ඉන්නේ. ඒක ලබන්නේ නැහැ මෙලිස්. සමහර වෙලාවට යම් යම් කර්ම ශක්තියේ වෙහිලා කාලයක් හෝ මුළු වෙලා ඉඳපු. ඒ කර්ම ශක්තිය නිවිලා ගියා නම්, දෙවිදෙන්නේ නිවිලා නම් සමහර අවස්ථාවක් ලැබෙති. හැබැයි බලහත්කාරයෙන් වයින් කියන්නේ මොකද වෙන්නේ? කවලේ නිවදන ආවි. නිදහස් හොයාගෙන ඉන්න ගියාම පිටිගත දුන්දරත් යාරගෙන හරියට මේ මෑණියෝ ඉන්න ඇති ඉලා මෑණියා ඉන්න ඇති කියේ කියදලා යනවා. ආවුරෝ ඉන්නේ කොච්චර හැදුවද? ගිහිලා බලපර වාටි ආසිතියෙන් ටෙක්නොලොජියා ලොක බැරිලා ඉඳලා බලපහම ඉදරේ ඉන්න මොකද අපුන් කියනවා යන්නත් බෑ හැරෙන්නත් බෑ මොකද බෑ වයින මානකාගේ පිළිලා ඉන්නේ මොකද කොහොමද ඉන්නේ? කියේතර වාටි වලකට පොඩ්ඩිය වහින්නත් මෙහෙම කියලා මහල ඉන්නේ මට මොකද මේ සිද්දෙන්නේ ඉදරේ කියන මොකද දැන් පස්සේ එතකොට එළියේ බහිනකොට ඉන්න සාහසවරු ඇතුලේ සාහසු නැහැ. 100ට අනුවගතාම 100ට එකනයි දෙන්නයි එළියේ පේන සාහසවරුකම පුදකලා විවේකීවට තියෙනවා. පාතරේ ආගෙන නිබලාගෙන ආව රහතන්හන් කියන්නේ පිටයි මෙහෙම තමයි හැමදාම යන ජීවිතේ. කතා කරනකොට බොහෝ ඉන්න කතා කරන ඉන්නේ මේ තමයි හැමදාම. පොඩ්ඩක් මෙහාට නැත්නම් පස්සේලා වාර්තා වෙන දේ ඇතුලට වැඩි පිළිවෙලක්. හේබිලිය මුලවට යනවා. ගණකම් පිටපස්සේ යන්නේ කෙනෙක් කරා එක. සාඳුරෝ ගැස් එකක් තියාගෙන සිවුරෙන් පාතරේ වහගෙන ඉන්නේ මිනිස්සුන්ට පේන්න හිටියද? පොඩ්ඩක් එහාට ගියාට පස්සේ ගත්තා ගත්තා ගෙම්බෙන්නේ බල්ලා මුලින් දිහා තියෙන. ඒක තමයි මේ නෑ කියන්නේ. පොල් කුඩු වෙන නැහැ තමයි. මොකක්ද විදියක් මේ රබර් ටේ විදියක්. එයා දිනවා. ගත්තා ගෙවල් ගන්න දුරු. ඒකම කිව්වා නේද? දැන් ඒක ගන්නවා කියලා. ඔතන කියලා බලන්න කොහොමද බලලා ඉන්න. බලන්නේ කැරි. අපි මෙහෙ බලائیں۔ මම හිතන්නේ ආන්දිරාගේ කිවි ගණේ අන්හන්දිරාගේ මරත් දෙවි වුණා කියලා. ගියා නම් පොලේ. ගියලා නම් වැඩි නේ. ඊළඟ මේ ලෝකේ ප්‍රේ අපිට හඳ ඈරිනම් වෙනකොට මුන්දර වස්වා ගියා දුරුමිණි බලක් කරලා මේ විදිහට කතාවක් තියෙනවා. මෙන්න මේවා අපි හිතාගෙන සුන්දර ලෝකේ ලෝකේ නැහැ. ඔය පිටින් පෙන්නන ලෝකේ කියන්නේ පිටින් පෙන්න ආයත 100ට එක්කෙනෙම විතරයි පිටින් පෙන්න හැමදේ අපේ අතර පහින් දෙකට ගාව කියන්නේ. යථාවාදී කතාකාරී යථාකාරී කතාවාදී ජීවිතේ බොහෝ දුර්ලභදයක්. 1000කින් එක්කෙනෙම දෙහෙම නිසා කෝක නැහැ. එක අපි හිතාගෙන සුන්දර ලෝකේ මේ ලෝකේ නැහැ. මේ මේකම තමයි ලෝක මායාව. ඔය බොරෝක මායාවට හැරිලා තමයි ලෝකේ සත්‍ය දුක් විඳි. ඇහැරෙන්නේ ඉන්නේ කාන්ද ඇහැරෙන්නේ නැහැ විද්‍යා මංගල රූප මංගල කියලා අරගෙන වගේ වැඩ කරගන්න. මේ පේන දෙයියි කවතරද? අපි කරන්නේ විද්‍යා මංගල වල. හොඳේ වදේ කතා කරනවා රූප මංගල ඉන්නේ හැබැයි. හරිම සතුටුයි. වැඩි බලන්න ඕනේ ටිකක් දින ඇතුළට ගිහිනා පොඩ්ඩේ හරි හවදා. මරා එකනේ ගන්න හේතුව එක. හන්දිර හොද. ඔය දැනුවත් ඒ අධ්‍යයනය මේ කියන්නේ මෙයා වෙන්නේ එක බාර වැදෙන්නේ නෙමෙයි. හිතන්න එපා දීපී වේලෙන කරසතිය පිට කරගෙන දැනුම හොයන. ඒක නම් හම්බෙන්නේ නැහැ නේද? මිනිස්සුන්ට භාවනා කිරීමේ අගය කියලා දීලා ගියාට පස්සේ සාමූහික භාවනා කරන එක ගෝලය. මොකද ගෝල කර වෙලා තියෙන්නේ? බිම්බලාගෙන, බුලියාගෙන, නැගෙති. කල ගිනා වෙලා පිටේ වකුණු තියෝදද? යවන අකුරු වල මෙහෙම පොඩි නැහැ. වලින්ද? මිනිස්සුන්ට දැන් යහරින් කියන විදිහට ඇති වෙලා යපන්නේ පොඩ්ඩක් හරක නැහැ. මම මේව ලෝකයේ අතර මේ දුන්දර ලෝකේ මවලා තියෙන එකක්. මේවත් හැවටින් දේවා. Taman hariyata hidaganta kaadiyen dveshayen mohayen ahuwena menne me arun passe giyo. Eka asaranai. Asara wannawa raagadeesa mohu rugganege denna prashnayak athna. Ehiyan chandaraagayak athda mama chandaraagiy mide. Enawa apuwara. Nal ekak. Nidahak. Lemithe ekak kaame paadi lemithe ne apara kotu welai. ඒ විතර කාරියට ආව කම ඊට පස්සේ හැබැයි හැවටිලා ඉඳන් මේ දෙත්ත මාතර උදාරව පස්සේ නිවිලා නම් මුලාවකට පස්සේ නම් හසෙන්නේ නැහැ කියලා හිතාගත්තාම ඒ පස්සේ ඉතින් ගෙදරේ පායලා ගියාට පස්සේ දැන් බලන්න කල්පනා කරලා හතර සතියේ වේලෙට ගුණවත් දැන් කැණින් යන සමහර විරසක් ඉන්නවා සමහර කවුරු කුලියට ගියා ගන්නවා ඒක අත්‍යන්ත වෙද්දිහාට යනවා පොඩි ඉඩම් හැරලා ගන්නවා ඒක අත්‍යන්ත රවිහාට යනවා මොකද බලන්න අල්ලපේ කර කර ඉඳලා අල්ලපේ අනේ ඒක අපි ඉන්නේ අපි නම් එහෙමනේ හරි දැක්කේ නැහැ කියලා වසලක් කරා බාගෙ ආසාජය කරා යම් අපි යාගන්න තියෙනවා මේ පතරකොත් ඔය පැත්තේ මායි වගේ ආයි දෙක වදන දෙයක් නැහැ ආයි මම නරක මිනිහක් වගේ නේද කොහොමද හුදෙකලා අපෝ කිහිදෙක දැන් කරලා මකාල දැන් මෙතන මේ ඉන්න පිටු ලයා වෙන්නේ දැන් ඔය ක්‍රමයේ විද්‍යා විකුණන යුරුණ දේවල් 10 15 ගත්ත කතිය නැහැ හම්බෙලා අනිවල් සම්පූර්ණ කරා කාරවේ පාණිය පැල යන්න දෙයක් නැහැ නේද? අම්බලිකේම සම්බුද්ධ වාදයේ පපදානයි කරා වාචති නවීත පිසෝ ජගති පරිසෝ යම් සිටිනා මොදෙල් පාවකම්. මේ පෙරව පාවකම්යන් වේලේ අහසේවත් මොහදේවත් පරිවත මොහ යන්න කොහෙවත් තැනක් නැහැ. ඒ වෙනක් ලෝකේ නැහැ. ඒවද වෙන්නේ. ඕකෙන් වෙන්නේ ඉඳන් ලෝකේ පැල ගිහින් හැම හැම ගිහින් ඒක මේ හැම වෙලේ එකක් නෙමෙයි.
ජනකණ්ඩ ඕනේ. මේ පුදුලයා ජනකණ්ඩ ඕනේ. එහෙම කරන ක්‍රමයකින් මේ වාක්‍රමයෙන් ගොඩින් කරන ක්‍රමයකින් ඒක බැරි නම් උපේක්ෂා මාර්ගතෝ ඒක මොනදිනම මම වැඩි කරගන්න. උපක්‍රම කිව්ව ගන්න බෑ කියලා නෙමෙයි. ප්‍රයෝග සම්පත්තිය වැඩ ගන්න පුළුවන්. හැබැයි ප්‍රයෝග සම්පත්තිය ගන්නත් අර කර්ම බලවේගයේ ශක්තිය තුළ අනුකූල ලක්ෂණ තමයි කරන්නේ. අනුන්ට ප්‍රයෝග සම්පත්තියේ වේරෙන්න හේතුකාරකගෙන අවරක් කරලා තිබුණා. ඒ අවිලි ප්‍රවාහය එහෙමද? ඔතේ ඒ කර්ම විපාකයන් වල ලැබෙන ප්‍රයෝග සම්පත්තිය ක්‍රියාත්මක කරලා හැමදේම කරනවා. ඒක කර්ම විපාකේ බලනවා. අනුන්ට ප්‍රයෝගයේදී වේරෙන්න ඉඳ තියන්නට කොට කොට ගහනවා. කොට කොට හිඟ කරා නම් ඕකේ හැබැයි මේ කර්ම විපාකේ ආවොත් මොන ප්‍රයෝග සම්පත්තියෙන් වතුර දෙන්නේද? කොහෙන් හරි කොටුනේ. මේක නිසා කර්ම විපාක බල දෙන හැටි අපි දැනගන්න ඕනේ. දැන්ගේ නීතර කුඩුව අපි ලැබලා තියෙන හැංගි කරලා කටයුතු කරගන්න ඕනේ. දැන් පොතේ හිටියත් අපි ආර්ය මාර්ගය පූර්ණ කර ගැනීම තියනවා. දුක ඉන්නවම දැනගන්න ඕනේ. දුකේ ඉන්නේ මොකක් නිසාද? ඒක ප්‍රියමනාපයි කියලා එක අපි ඉඳ බලමුලියා. හිතපන්ිත වර්ණාලියක් තිබුණා. හරියක් තියෙනවා. අසාර දෙක ඉඳපන් නෝනේ. මේක අපි ඉඳා. එහෙම ලක් නේද ගහපුවා. මරි බැඳීම කියන්නේ. අනේ ඉඳන් සමගින් ඉඳපත් වෙනවා. අත්‍යන්තර බලෙන් ඉන්න සාන්තිය පදේ වැටෙනවා. ශරීරය රැඳෙනවා වැඩිච්චා. වහදී වහදී කියලා බයෙන් ඉන්න කන් දෙවුලද? නැරදාක බැරි නෑ. මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ජීවිතේ. ඉදාන මොකද? මට මෙච්චර කාලයක් හැකේ වද දෙන එක දැන් ඉවරයි. විරාම නැති අධ්‍යයන වටා. දෙනාන් දෙයි. අයියෝ. දැන් නම් නැරි. මම මේ බලන්නේ ජීවිතේ වල ජීවිතේ දෙන්නේ කරු. එතනක් තේ ඉවරයි. මේ තාන්ති හැමෙන්න ජීවිතේ වල ඉන්නේ කියන කාරණා හරියි. ඊවාගේ අපි දකින්නේ වනේ ලෝකෙන් අහක් වෙන්නේ මනසේ විහා ධර්මවත් වෙන්නේ මනසෙන් ඉවත් වෙන්න දැනගන්න ඕනේ සංසාරාගින් ඉවත් වෙන්න